ආයුබෝවන් උදා වූ 2021 නව වසර ඔබ සියලු දෙනාට සතුට සෞභාග්‍ය සහ නිරෝගී බව සම්පන්න සුබ නව වසරක් වේවා යයි ප්‍රාර්ථනා කරමින් සූදානම් අපගේ මධ්‍යහන පුවත් විකාශය ආරම්භ කිරීමට මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල 2021 නව වසර උදා වේ ශ්‍රී ලංකා වාසීන් සෞඛ්‍ය ආරක්ෂිතව සහ අසිරිමත්ව නව වසර පිළිගනි පාඨ පක්ෂ පන්ති බෙහෙදේ අමතක කර කොරෝනා පරදවන්න එක්වෙමු සතුටින් ජීවත් විය හැකි රටක් බිහි කිරීමට සියලු රටේ නායකින් පෙළගැසෙමු මල්ලතු අස්ගිරි මහානායක අනුනායක හිමිවරුන් ජනතාවගෙන් නිල්ලයි රටේ සියලු දෙනා බෙහෙදයකින් තොරව කටයුතු නොකළොත් කොරෝනා පරද්දන්න බෑ කාදිනල් හිමියන් කියයි නව වසරේ අභියෝග ජයගමු අනාගතය වෙනුවෙන් කැපවෙමු සම්ප්‍රදායික සුබපැතුම් වලට වඩා යථාර්ථයේ තීරුම් ගමු ජනපති අගමැති විපක්ෂ නායක සහ ජනතා විමුක්ති පෙරමුණ නව වසරට සුබපතමින් කියයි වසර මුල ශ්‍රී ලංකා ජනගහනයෙන් 20%කට කොවිඩ් එන්නත ලබා දෙන බවට සහතික වනවා සෞඛ්‍යංශ තහවුරු කරයි දැන් දේශීය පුවත් 2021 නව වසර වසර ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා මුළු මහත් ලෝකවාසීන් සමග අත්වැල් බැඳ ගනිමින් ශ්‍රී ලංකීය ජනතාවද 2021 වසර සෞඛ්‍ය ආරක්ෂිතව පිළිගනු ලැබුවා එමෙන්ම උදා වූ නව වසර වෙනුවෙන් මල්වතු අස්ගිරි මහානා හිමිවරුන් හා අනුනායක හිමිවරුන් ආශිර්වාද පළ කළා මේ අතර කොළඹ අගරදකුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට නව වසර වෙනුවෙන් සුභාශිංසන එක් කර තිබෙනවා මෙතර උදාහෝ 2021 නව වසර වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනතා විමුක්ති පෙරමුණෙන් සුභාශිංසන පණිවිඩ නිකුත් කර තිබෙනවා නව වසරේ උදාව ගතවන සෑම මොහොතකම එළඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටින් පෙරට යාමටත් අප දිරිගන්වයි එවෙවින් අප 2021 පිළිගන්නේ සුභවාදී ආකල්පෙන් අදිෂ්ඨානෙන් හා කැපවීමෙන්ද පරිපූර්ණ බය මෙරට මෙන්ම ඊතර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින්ටත් ඔවුන්ගේ දූ දරුවන්ටත් එළඹෙන මෙම වසර රෝගවලින් තොර ඉසුරු බර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නව වසරට සුභාශිංසනය කර තිබෙනවා අප මෙම මාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සමාජීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්ව රට ගොඩනැගීමට මෙම නව වසර අවස්ථාවක් කරගනිමුයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගිමත් සුබ නව වසරක් වේවායි අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා කරනවා. එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නව වසර වෙනුවෙන් සුබපතුම් මෙක් කර තිබෙනවා. 2020 වසර අප රටේ ජනතාවට අභියෝගාත්මක වසරක් බවට පත් වුණා. අපේ බලාපොරොත්තු සහ ප්‍රාර්ථනාව 2021 වසර එළමෙන නව වසර කොරෝනා තුරන් කරපු මාතෘභූමියක් තුල රටේ ආර්ථික සමාජීය පුනර්ජීවනය ඇතිකරන සෞභාග්‍ය සම්පන්න නව වසරක් බිහි වේවා කියන එක අපි එකසිතින් ප්‍රාර්ථනා කරමු. සුභාශිංසන එක් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ ශ්‍රී ලාංකීය ජනතාව 2021 නව වසර පා තබන්නේ COVID-19 වසංගත තත්ත්වය අවසන් නොවී හා පැතිරිමින් තිබියදී. එබැවින් මෙම වසර ආරම්භ වන්නේම ජනතාව ඉදිරියේ ඇති අභියෝග සමගය. එබැවින් නව වසර සුබ නව වසරක් වේවායි සිතීම නොහැකි නිසා නව වසරට සම්ප්‍රදායික සුබතුම් ගලපන්නේ නැත. ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. පෞතින තත්ත්වයේ හමුවේ 2021 නව වසර සියලු අභියෝග දිනන රට හා ජනතාව සැබෑ ජයග්‍රාහී මාවතකට යොමු කරන අලුත් දේශපාලන තීන්දුව ගන්නා වසරක් බවට පත් කර ගන්න ලෙස සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගේ නිල්ලා සිටින බවයි ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් සිය සුභාශිංසන පණිවිඩයෙන් පවසන්නේ. ආදිවාසී නායක උරුවරිගේ වන්නියල ඇත්තන්ද රටේ ජනතාව වෙනුවෙන් සුභතුම් එක් කරමින් මෙලෙස සුභාශිංසන එක් කළා. බයතන කොදෝවිලා ලෙඩ පොජ්ජ දුක් පොජ්ජ කරදර පොජ්ජ කොදෝවිච්ච හොඳ වාගේම කොන පොජ්ජක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මන්ද කරනවා. ඉතින් ඇත්තටෙනෙම්ම මේ ඇතෝ මොනේක මන්ද වුණත් මේ ඇතෝ සුභ කොන පොජ්ජක් හැටිමට මන්ද කරගන්න නම් මේ ඇතෝ සුභදායි හැටිමට මංගච්ඡන්න මන්ද වෙනවා. ඉතින් හැම එකමකම මේ 2021 මේ කෝණ පුජ්‍ය හොඳ වාගේම කෝණ පුජ්‍යක් මන්ද වෙන්න කියන ආශිර්වාදේ මේ වෙලා පුජ්‍ය මේ ඇත්තෝ පරම්පරාවේ නායකයල් ඇත්තෝ හැකිමට මන්ද කරනවා නාම සැච්චක් හොඳයි මේ අතර ශ්‍රී ලාංකීය ජනතාව පෞද්ගල වාතාවරණය මත උවත් නව වසර පිළිගන්නට ඊටම සතුටින් කටයුතු කළේ මේ ආකාරයෙන් මේ මඩකලපුව ප්‍රදේශය ඒනල්
ගාල්ල අපරණ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ මණ්ඩලයේද නිරෝධායන නීති රීති වලට අනුව ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් රාජකාරිය ආරම්භ කළා. ගම්පොළ ශ්‍රී මුතුමාරියම්මන් කෝවිලේදී උදා වූ නවවසරට ආශිර්වාද පතා විශේෂ ආගමික වතාවත් පැවැත්ුණා. නවවසරට සෙත්පතා සීනිගම දේවාලය සංවිධානය කළ කිරි අම්මාවරුන්ගේ දානමය පින්කම අද පෙරවරුවේ සීනිගම දේවාල භූමියේදී සිදු වුණා. උදා වූ නවවසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා නිරෝධායන නීති රීති වලට අනුකූලව සදහවත් ජනතාව කළුතර බෝධින් වහන්සේ වැඳ පුදාගත්තේ මේ ආකාරයෙන්. සබර්ගම සමන් දේවාලයට බැතිමතුන් විශාල පිරිසක් පැමිණ සිටියා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙතද නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට විශාල පිරිසක් නිරෝධායන නීති රීති වලට අනුකූලවයි මෙලෙස පැමිණ සිටියේ. ජයශ්‍රී මහ බෝසමිතුන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමෙන් නවවසර සුබදායීස ආරම්භ කිරීමට එමෙන්ම රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාද ලබා ගැනීමටත් නිරෝධායන නීති රීති පිළිබඳවින් ජනතාව විශාල ලෙස මෙලෙස පැමිණ සිටියා. දෙදහස් විසියක නව වසර පිළිගැනීම වෙනුවෙන් සියත සංවිධානය කළ 31 රෑ සංගීත ප්‍රසංගය ඉතාම අපූර්වතම ආකාරයට අද අලුයම දක්වා පැවැත්ුණා. ඒ වින්ස කාර්යපිරුම මැතිරි සංකීර්ණයේදී උදෑසන සියත පියුම්බිල වැඩසටහනද නව වසර වෙනුවෙන් වෙන් කර තිබූ අතර එෙහිදී වැඩසටහන් අංශයේ සහ ප්‍රවෘත්ති අංශයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡාවට ලක් වුණා. උදා වූ නව වසර වෙනුවෙන් මල්වතු අස්ගිරි මහානායක හා අනුනායක හිමිවරුන් මෙන්ම කොළඹ අගනාදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ද සුබ පැතුම් එක්කලා. ගිය වසරේදී අපේ ජනතාවට නොඑක් විදිහේ කම් කටුළු වලට කරදර විපත්ති වලට මුහුණ දෙන්නට සිද්ධ වුණා. ඒ නිසා මේ ලැබුවා වූ 2021 වර්ෂයේ ඒ සියල්ලින්ම දුර වෙලා සැනසීම උදා වේවා කියලා අපි විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. මේ නව අවුරුදු උදාවත් සමඟ අපි අපේ ජීවිතය පිළිබඳව ඒ වගේම රට පිළිබඳව රටේ සෞභාග්‍ය රටේ සංවර්ධනයේ පිළිබඳව විශේෂයෙන්ම කල්පනා කළ යුතු අවස්ථාවක්. නව වසරත් සමඟ නව වෙනසක් අපි ඇති කර ගැනීමට අදිෂ්ඨාන කර ගනිමු. සියලු රටවැසියන්ට සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කර දෙන ලෙස මේ රටේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාගෙන් රජයෙන් විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා. 2021 අලුත් අවුරුද්ද. මේ අවුරුද්ද පරුගිය අවුරුද්ද වගේ නෙමෙයි ගත කළ යුත්තේ. කොරෝනා මහා වසංගතයෙන් පාට පක්ෂ ජාති කුල මල ඒ පැත්තකින් පැත්තකටම දාලා අප සියලු ජනතාව මුදා ගැනීමට මේ රට මුදා ගැනීමට
අපි හැමදෙනාම මේ අලුත් අවුරුද්දේ අදිෂ්ඨාන කරගන්න ඕන. එහෙම නැතුව එක එකන එක එක මත පල කරමින් ඒ විදිහට කටයුතු කළොත් ඒක අපේ ලංකාවේ විනාශය සඳහා පිරිහීම සඳහා හේතු වෙනවා. එනිසා එම කරන්න එපා. අපේ ආගම, අපේ ජාතිය, අපේ භාෂාව, අපේ පක්ෂය, අපේ කණ්ඩායම, අපේ නෑදෑයෝ කිකේ හිතන්න ගියොත් ලෝකේ අපි ඔක්කොම මේ බෝට්ටුව ගිලෙනවා. ඒ නිසා අපි අපි කියලා වෙන වෙනම කණ්ඩායම් වලට බෙදිලා සටන් කරන එක නෙමෙයි කරන්නට ඕනේ. අපි ඔක්කොමල්ලම එක නීතියක් යටතේ ක්‍රියාත්මක කරන්නට හැමදේම උත්සාහ කළ යුතුයි. මේ වෙලාවේදී අපිට පැහැදිලි වෙන එක දෙයක් තමයි අපි සියලු දෙනාම එකට කටයුතු කරන්නට පුරුදු වුණේ නැත්නම් මේ COVID-19 අපිට ගොඩ එන්න හම් වෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්වැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට මේ වසරේ මුල් භාගය තුළ කොවිඩ් එන්නත ලබා දී හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. COVID-19 වෛරසයේ ආසාදනයේ වී සුවය ලැබූ සමස්ත පුද්ගලින්ගේ සංඛ්‍යාව 35,329 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7,766ක්. එලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික ඒකාග්‍රතාවයේ උදෙසා සංවිධාන කළ සංගීත ප්‍රසංගයක් අගලවත්ත පිඹුරු මූලික රෝහලේ දීප පැතුණා. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 597 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් පුද්ගලින් 592 දෙනෙකු දේශීයව හඳුනාගත් ආසාදිතයින්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දින වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 256ක් වන අතර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 63ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 62ක් වාර්තා වී තිබෙනවා. අනෙක් ආසාදිතින් 211 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. අපේ රට තුළ පහුගිය කාලය තුළ පහුගිය මාස කිහිපය තුළ COVID-19 රෝගය පාලනය සඳහා කරපු කටයුතු වල සාර්ථක භාවයක් අපි දකිනවා. මේ කටයුතු අපි මේ තත්ත්වෙම මේ තීව්‍රතාවයෙන්ම මේ කැපවීමෙන්ම අපි දිගින් දිගටම පවත්වාගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා 2021 වර්ෂය තුළදී COVID-19 රෝගයේ මනාව පාලනය කර අපේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට. ඒ වගේම 2021 වර්ෂය ලෝකයේ ජනතාවගේ විශාල ප්‍රමාණයකට යම් කිසි විදිහකින් බලාපොරොත්තුවක් උදා කරાવી එන්නත් පිළිබඳව අපේ රට තුළටත් මේ එන්නත් ලබා ගැනීමට එන්නත් අපේ රටට කොපමණ සුදුසුද, ඒ කුමන එන්නතක් සුදුසුද, එන්නත ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වන විට අධ්‍යයනය කරමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව තවත් ආයතන කිහිපයක් සම්බන්ධ වී කටයුතු කරන කොවැක්ස් පහසුකම යටතේ අපේ රටේ ජනගහනයෙන් 20%කට සමාන පිරිසකට අවශ්‍ය එන්නත් මේ අවුරුද්දේ මුල භාගයේදී අපිට නොමිලේ ලැබෙන බව සහතික කර තියෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීම සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 204 දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ අලුයම පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පලාකුස් තිබූ ආසාදිත රැඳවියන් 5 දෙනා අතුරින් සිව් දිනක පිළිබඳව තොරතුරක් දන්නේ නම් ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඊයේ පාන්දර 3:30ට පමණ සැකකරුවන් 5 දෙනෙක් ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලා ගියා. ඉන් එක් සැකකරුවෙක් සොයාගත්තා. නමුත් තවමත් සැකකරුවන් 4 දෙනෙක් සොයා ගැනීමට සිටිනවා. මේ සැකකරුවන් පිළිබඳව යම් තොරතුරක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ 0.71859312.33 කියන දුරකථන අංකයට හෝ ළඟමැති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න ලෙස අපි ඉල්ලා සිටිනවා. මොවුන් කුරුණෑගල නගරයෙන් බස් රථයෙන් බැස ගොස් තිබෙන්නේ. ඒ අනුව කුරුණෑගල
නගරයේ සිට විවිධ ස්ථානවලට යාමට ඇති හැකියාවක් තිබෙනවා සමහර වෙලාවට මෙම සැකකරුවන්ගේ ඥාතීන් ඒ වගේම හිතවතුන් මේ වන විටත් දන්නවා ඇති මෙම සැකකරුවන් පිළිබඳව ඔවුන් පිළිබඳව යම් තොරතුරක් තියෙනවා නම් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න ලෙස ඉල්ලා සිටිනවා මෙම සැකකරුවන් යම් ආකාරයක චේතනාන්විතව යම් කිසි කෙනෙක් රඳවලා තියා ගන්නවා නම් ඔවුන්ට රැකවරණය දෙනවා නම් ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් හෝ පොලිසිය වෙත දැනුම් දුන්නේ නැත්නම් ඒ අයට විරුද්ධව නිරෝධායන රීතීන් යටතේ වගේ අපරාධ නීති යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා ඒත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින්නිමාවට පත් වෙනවා යලිත් හමුමු සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नोट क्लिक करना।